පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී රෙහාන්ට සිකුරව මුණ ගැහෙන තැනක් සම්බන්ධව. ඇත්තටම මේ තැනදී සිකුරව මුණ ගැහුනට පස්සේ පුදුම වෙනවටත් වඩා භයානක තත්වයකට රෙහාන්පත් වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට අද වීඩියෝ එකෙන් පෙන්වා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි දැන් ඩාලින් අරගෙන ගිහපු මාළේ අරගෙන සිකුර අතුරු දහන් වෙලානේ හිටියේ. ඉතින් ඇත්තටම සිකුර මේ මාළේ අරගෙන ගිහිල්ලානේ. ඉතින් ඒ වගේම තමයි ඉදිරියට ඩාලින් මේ ගැන දැනගත්තට පස්සේ Taman බණ්ඩලා ගැන කට්ටිය ගැන අවිශ්වාසයෙන් හිටිය අපරාධි කියන ලැජ්ජාවත් ඇත්තටම ඩාලින්ට එනවා. ඒ වගේම තමයි මම අර කලින් වීඩියෝස් වලදී කිව්වා වගේ සිකුරත් එක්ක රණ්ඩුවක් ඇති වෙලා සිකුරාතින් තමයි ඩාලින් ඝාතනයට ලක් වෙන්නේ. ඉතින් මේ දෙයත් එක්ක ඇත්තම කියනවා නම් සිකුරා මේ අපරාධය කරාට මොකද ඒක හිතාමතා කරන අපරාධයකුත් නෙවෙයි. ඉතින් ඒ වුණාට දැන් ස්පිරිතාල අරන් ගියාට අර ඩාලින්ට සුවපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඩාලින් මරණයටපත් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ඉන්නේ සරණිකේ අම්මනේ. ඉතින් මේක ඇත්තටම සරණිට ලොකු වාසියක්. කෙනෙක් මැරුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න එක හොඳ නෑ තමයි. ඒ වුණාට ඒ වාසිය සරණිට ගොඩක් දැනෙයි. විශේෂයෙන්ම සරණිට සතුටු වෙන්නත් පුළුවන් වෙන්න පුළුවන්. මොකද හේතුව තමයි ඔය ඩාලින් දන්න දේවල් යට යනවා කියලා කියන්නේ. ඉතින් සරණිගේ ප්‍රශ්න වලින් ගොඩාක් හරිය විසඳනවා කියන එක. ඇත්තටම රුක්ෂාන කෑ ගැහුවට රුක්ෂාන තාමත් මෙලෝ හසරක් දන්නේ නැහනේ. හැබැයි ඉතින් ඩාලින් වල්ලගත්තොත් නම් රෙහාන්ට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. අන්න ඒ නිසා සරණගේ ජීවිතේට ඩාලින් නැති වෙනවා කියන එක සුප් එකක් අදුන්ටත් වඩා වටින වැඩක් කියන එක මේ වෙලාවේ පෙන්වා දෙන්න කැමතියි. ඉතින් කොහොම හරි දැන් ඩාලින්ගේ මරණයත් එක්ක අනිවාර්යයෙන්ම මේ කට්ටිය සරණි වෙනුවෙන් මලගෙදෙට්ට එනවා කියන කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. අනිත් එක තමයි ඩාලින් රෙහාන් එකතු කරන්න Tamanට කොච්චර උදව් කරලා තියෙනවද? ඒ උදව් වල නාමයෙන් මේ මලගෙදර සුප්‍රියටම අරගන්න ඔය සරණි කටයුතු කරනවා. ඒක පින් දෙන්න වගේම ඩාලින් වෙනුවෙන් කරන යුතුයකමක් හැටියටයි ඇත්තටම සරණි දකින්නේ. ඉතින් මේ දෙත් එක්ක ඇත්තම කියනවා නම් රෙහාන්ලා හැමෝම ආවට පස්සේ ඇත්තම කියනවා නම් සිකුරවත් මේ මලගෙදරදී රෙහාන්ට දකින්න ලැබුණොත් ඒක ප්‍රශ්නයක් නේ ඇත්තටම දකිනවා. ඉතින් ඒ දැක්කට පස්සේ ඉක්මනින්ම බණ්ඩ කරන්නේ මේ සිකුරව පැත්තකට ඇදගෙන යන එක. ඉතින් Taman දැක්ක හොල්මනක්ද අනිත් පැත්ත බැලලා ඒ පැත්ත බලනකොට මේ හොල්මනක්ද හිටියේ මෙලෝ හසරක් හිතා ගන්න බැරුව රෙහාන් අසරණ වෙන විදිය ගැන අපිට ඩාලින්ගේ මලගෙදර දවසේදී දැක බලා ගන්න ලැබේවි.